නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. නිලධාරීන් ඉහළ නිලධාරීන් යම්කිසි ග්‍රහණයකට ගැනීමට රාමනායක ක්‍රියා කර තිබෙන බව පේනවා. මොකක්ද අරමුණ? අරමුණේ නිලධාරීන් වහල් කර ගැනීම. නිලධාරීන් වහල් කර ගැනීම. මොකටද රෙකෝඩින්ග්ස් කරේ? පටිගත කළේ. යම් කාලයක ආණ්ඩු මාරුවක් ඇති වුණා. ඒ නිලධාරීන් බ්ලැක්මේල් කෙරේ. බ්ලැක්මේල් වලට යටත් කළා තමන්ගේ වමනාවන් ඉටු කර ගැනීම. මේවා තමයි අපට අනුමාන කළා හිතන්න තියෙන්නේ. අරමුණ මොකද්ද කියලා බැලුවා. මම අහනවා ඒ කිව්ව උදවියකින් තරම් වැදගත් උදවිය නෙවෙයි මේ තුට්ටු දෙකේ මිනිස්සු දාලා UNP එක මේ ප්‍රකාශ කරවන්න නැතුව ප්‍රධාන නායකයෝ මේව ගැන කිව්වා නම් හොඳයි කියලා තියෙනවා. මේ කරුණු මේ විදිහට මේ රංජන් රාමනායක එකතු කළේ හොඳ දෙයක් කරන්නේ නරක ක්‍රමයෙන් වුණා. එතකොට අන්තිමට ඉතුරු වෙන්නේ කාගේ ආධිපත්‍යද? රංජන්ගේ ආධිපත්‍යය. හොඳ දෙයක් කරන්න තමයි නරක දේවල් කළේ. එතකොට මේ රටේ නීතිය උල්ලංඝනය කිරීම, මේ රටේ සම්ප්‍රදාය උල්ලංඝනය කිරීම, මේ රටේ මිනිස්සු රෙකෝඩින්ග්ස් කළා තමන් සමග කරපු සංවාදය ඒ උදවිය යම් යටත් කිරීමකට පත් කර ගැනීම, මේ සියල්ලම හොඳ දෙයක් කිරීමට අරමුණු කරගෙන කරපු බව කියන. නමුත් අපි දන්නේ හොඳ දේ මොකද්ද? අපි දන්නේ එකම හොඳ දේ අධිකරණයට බලපෑම් කිරීමයි. යම් යම් පුද්ගලයින් හා යම් යම් නඩු සම්බන්ධයෙන් පොලිසියත් යටත් වෙනවා නම් අධිකරණයත් යටත් කරගන්නවා නම් මම අධිකරණයේ සියලු විනිශ්චයකාරවරුන් ගැන නෙමෙයි කියන්නේ. මේ වස පුද්ගලයාට යම් ආකාරයකට ගොදුරු ඒ අධිකරණ නිලධාරීන් ඇත්ත වශයෙන්ම අධිකරණයේ බලය එක්තරා විදියකට දූෂණය කිරීමට කටයුතු කළා තියෙනවා. ඒව ගැන අගමිනිස්තුරුතුමා කටයුතු කිරීම බාර කළ යුතුව තිබෙනවා. මහිතන්න බාර කළා තිබෙනවා. දැන් මේ ගැන කරගෙන යන පරීක්ෂණවල අපරාධ ගණනාවක් හෙළිදරව් වෙනවා. ඒ අපරාධ ගැන විභාග කිරීම පොලිසියටත් නීතිපතිතුමාටත් බාර කරමු. අර ඩියු කිව්වා වගේ මේවාට මේ දේශපාලන ඇඟිලි ගැසීම් මොන නැහැ. අපිට තිබෙන්නේ කාරණා නිරාවරණය කිරීමයි. විභාග කිරීම ඒ ආයතනවල ප්‍රධානීන්ට බාර කිරීමයි අපිට තිබෙන්නේ. දැන් මේ රංජන්ගේ ආධිපත්‍ය පිහිටුවීමට ක්‍රියා කළේ ඔහු තනිවමද? මේක තමයි වැදගත්ම ප්‍රශ්නේ. රංජන් මේ ක්‍රියාකලාපයේ නිරත වෙනකොට මේ ඉහළ නිලධාරීන් පොලිසිය විනිශ්චකාරවරුන් නීතිපද්‍ය පාර්තමේන්තුව අවනත වෙන්නේ කෙසේද? මමත් කතා කරලා තියෙනවා ඔය කියන තැන්වලට. අධිකරණයට කතා කරලා නැහැ කවදාවත්. තොරතුරු දැනගන්න යම් යම් කරුණු සැලකර සිටින්න. නමුත් කවදාවත් මේ විදිහේ අවනත වීමක් නැහැ. එහෙනම් මෙතන ඊට වඩා ප්‍රබල පුද්ගලයෙක් පසුබිමේ ඔහුගේ ඡායාව තුල ඉන්නෝ. ඒ වෙන කවුරුවත් වෙන්න බෑ. ඔය කාටත් තීන්දු තීරණ දීමට හැකි රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ හා මේ රංජන් අතර ගිය සංවාදයක පටියකුත් තියෙනවා. ඒ පටියනුත් තේරෙනවා රනිල් වික්‍රමසිංහ අනුබලයක් දී තිබුණා, වරමක් දී තිබුණා රංජන්ට මේ කටයුතු කරගෙන යන්න. ඒ නිසා දැන් රනිල් වික්‍රමසිංහ මහතා ගැනත් මේ සම්බන්ධයෙන් විභාගයක් කළ යුතු වෙනවා නිසැකයි. breaking.lk